එමෙතුමා කතාව ආරම්භ කරමු. ගරු මුලාසනෝදර මන්ත්‍රීතුමනි මන්ත්‍රීතුමනි අද මේ දිවුනගම සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙල යටතේ වචන කීපයක් කතා කරමින් ලැබීම වාසනාවක් කොට සලකනවා. ඇත්ත වශයෙන්ම මේක ඒකාබද්ධ වැඩසටහනක්. තනි වැඩසටහනක් විදිහට නෙමෙයි අපි දකින්නේ. ඒකට හේතුව අමාත්‍යංශ කීපයක් මුල් කරගෙන තමයි මේ වැඩපිළිවෙල අරගෙන යන්නේ. සමුද්‍රි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කිරීමෙන් තමයි 2014 ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සුද්ධ මූල පහසුකම් ලබා දෙන්නේ. මයික්‍රෝ ෆිනෑන්ස් ලබා දෙන්නේ. දැන් අපි මේ ඒකාබද්ධ වෙන්න ඕන. තනියම යන්න බෑ මේ කිසිම ගමනක්. දැන් උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශය ගත්තම මම ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරුවා දිනේෂ් කුණාන්දර ඇමතුමක් එක්ක අමාත්‍යංශයත් එක්ක ආබායතයට රුපියල් 4000ට ෆ්ලැට් රේට් එකට වතුර දෙන්න. කම්කරු දෙපාර්තමේන්තුවත් එක්ක ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරගත්තා 100%ක් ආබායතයට රජය රැකියා දෙන්න. ඒකට අපිට තනි වෙන්න බෑ. ගෝලීයකරණය තුළ රටේ තුළත් අපිට තනිවීමේ සංකල්පය අත්හරින්න ඕන. ඒකට සමෘද්ධිය කියපම තනි ව්‍යාපෘතියක් විතර තිබුණේ. ඒකට සමෘද්ධිය සමෘද්ධිලාභිය කියපම ටිකක් පොඩ්ඩක් පසුබෑමක් තිබුණා. දැන් දිවිනැගුමට account එකක් කරලා ගියාම උට රටේ ප්‍රබාවක් තියෙනවා. හැබැයි දිවිනැගුම කුමක් සඳහාද? දැන් දිවිනැගුම කෘෂිකර්මයටත් බලපානවා. දැන් ගොවිය විතරද බවන්නේ? ගොවිය කියන්නේ මේ දුප්පත් අයද නැහැ. දැන් අද තට්ටු ගෑල් වල මල් පෝච්චි වල බවනවා. උඩ තට්ටුවේ එළවලු බවනවා. සෞඛ්‍ය ආරක්ෂිතව. මොකද දැන් කෘමිනාශක ගහලා ඊළඟට ආසනික heavy metals ඇවිල්ලා කිඩ්නි රෝගේ ඇවිල්ලා තියෙන නිසා සෞඛ්‍ය ගැන බොහොම මිනිස්සු පරිස්සම් වෙනවා. ඒකත් එක්තරා විදිහේ ජීවිතේ නැග්මකට අත්වලක් දෙන වැඩපිළිවෙලක් විදිහට අපි දකින්නේ. ඒක දිවිනැගුම වැඩසටහන ඉතාමත්ම හොඳ සංකල්පයක් විදිහට මම දකිනවා. විවිධ පරාසයන් තුළ මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට දුප්පත්කම රෝගයකුත් නෙමෙයිනේ. බොහෝ දෙනෙක් කියන්නේ දුප්පත්කම රෝගයක්. අපි දුප්පත් කියපුවම දුප්පත්කම එළි ගැලී ඉන්නවා. මොකද මේ හැම ආර්ථිකයේ හැම තැනක්ම අපි එක තැනක ඉන්නේ. කිසිම ජාතියක් ආගමක් කුලයක් එකට ඉන්නේ නැහැ. ඒක වෙනස් වෙන ස්වරූපයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් පස් කන්දක් කපලා පස් විරෝපුවම එතන පස් ටික අතන අඩු වෙනවා සම පිරෙනවා තව තැනක අඩු වෙනවා. ඉතින් මේ මුදල් සංසරණයත් මේ විදිහට යනවා. නිසා ජීවිතේ නැග්මට අපි උදව් කරන්න ඕන. ජීවිතේ නැග්මට උදව් කිරීමේදී මූලික පරමාර්ථය වන්නේ ඒ සඳහා අත්වලක්ෂ මග පෙන්වීමක් දෙන එක. දැන් අපිට මේ දිවි නැගීමේ මග පෙන්වීමක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන් අපේ වැඩිහිටිය අය. දැන් බලන්න පොඩි ගාණක් දින්න කියලා වැඩිහිටිය 114ක්ද. අපි තමයි මුළු ආසියාවේම වැඩිම ජීවිත අපේක්ෂාවක් තියෙන රටක් බවට පත් වෙලා තියෙන්නේ. 114ක්. සාමාන්‍ය 7න් 7න් තමයි මේ 60න් උඩ 114ක්. ඔබතුමා බලන්න කොහොමද කියලා. එතකොට ජපානයේ ඉන්න 50ක් මේ ආසියාවේ වැඩිම වැඩිහිටියෝ ඉන්න රට බවට පත් වෙලා ඒකට හේතුවක් තියෙනවා. ඒකට මේ පක්ෂයක් පාටක් නෙමෙයි. සාක්ෂරතාවය වැඩි, සෞඛ්‍ය පහසුකම් වැඩි, දැනීම වැඩි, බෝ වෙන රෝගවලින් මිනිස්සු මැරෙන්නේ නැහැ. ඕක තමයි න්‍යාය. ඉතින් අපි මේ කියන්න ඕන දැන් මේ සෞඛ්‍ය පිළිබඳ කතා කරද්දී රටගෙන කතා කරද්දී මම බැලුවා මේ පිටරට නම් ඔයත් ඩ්‍රයිවර්ස්ලා එතකොට අපේ තියෙන ත්‍රිවිල් ලක්ෂ 10 මේක එළවන්නේ තරුණයෝ. තරුණ ශ්‍රමය බලන්න 2%කටත් වැඩි තරුණ ජනගහනය. මේ තරුණ ශ්‍රමය මෙහෙම නිකටට අත තියාගෙන පෑද් දෙකක් බලලා ඉන්න හැර එකක් එන. වැඩිහිටියෝ පෙන්ෂන් ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්නවා. ඒතර පිටරට අවුරුදු 55න් ගිහිලා තමයි මේව එළවන්නේ. වාහන එළවන්නේ, මොටර්සයිකල් එළවන්නේ. මේ ත්‍රිවිල් එළවන්න සිංගප්පූරේ කියලා බලන්න තරුණයෝ ඉන්නවද කියලා, තායිලන්තේ කියලා බලන්න තරුණයෝ ඉන්නවද කියලා. වැඩිහිටියාගේ ආරක්ෂාවක් තියෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. ඉතාමත් පරිස්සමට එළවනවා. සුසුසුකමක් විදිහට අපේ තරුණයෝ ත්‍රිවිල් වලට නැගලා හාරගෙන නැගන් පය ගන්නක් බලාගෙන ඉඳලා අන්තිමනේ තරුණ වික්ෂේ වීලා යනවා. ඉතින් මේවා වෙනස් කරගන්න ඕන. මේ වෙනස් කරගන්නට නම් දිවි නැගුමට අතක් දෙන්න ඕන. ප්‍රාග්ධනේ නැති නිසා තමයි ත්‍රිවිල් එකට ගිහිල්ලා එළවලා යකර හොයා ගන්න. ළඟම පේන දේ. දැන් ඉස්සර පිටරට ගිය මිනිස්සු ආපොම් පිටරට ගිහිල්ලා ආපු හැටි ඉස්සලම කුමක්ද ගත්තේ? බස් එකක් ගත්තා. කාටත් පුළුවන් දෙ. බස් එක කරන් පාරට දැම්ම පර්මිට් එකක් අරගෙන. සමහරු සාර්ථක වුණා. තව සමහරු ගිහිල්ලා ලීසින් කම්පැනි වල බස් ටික විකුණලා දාලා උඩ බලාගෙන හිටියා.
ඉතින් මේ ක්‍රමය වෙනස් කිරීමට සමතුලිතභාවය ඇති කිරීමට දිවිනැගීම දෙපාර්තමේන්තුවේ යම් කිසි හොඳ කටයුත්තක් කරනවා. දැන් අපි ණය ගන්නවා ජනාධිපතිතුමාගෙන් අපි ණය ගන්නවා. ණය ගන්න බය නැහැ. නමුත් ණය දෙන්නත් අපි බය නැහැ. ණය දෙන්නත් බය නැහැ. මේක තමයි ඇත්ත தත්. ඉතින් ණය දෙන්න ඕන. දැන් මම මේකත් බැලුවා. දැන් රුපියල් 50000ක් අපි දෙනවා. මං ඉස්සෙල්ලා මොකද මේ 50000 දීලා ඉස්සෙල්ලා පොලිතික ගෙවලා දාන්නකො. 10% රුපියල් 20000ක් අරගන්න. 30000ක් ගන්නවා එක්කෙනෙක්. මං බැලුවා. රුපියල් 30000ක් 10% ගානේ අරගෙන. 3000ක් දෙන්න ඕන. 50000 අරගෙන ඉවරලා 30000 බේරුවා නම් 20000ක් තියෙනවා ඉතුරු වෙලා. 3000ක් ඉතුරු වෙනවා. ඉතුරු ඒකෙන් පුළුවන් තමුන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඔය ජීපි එක කියලා දෙන්න ඔය පාඩම් තියෙනවා. තේරුම් කරලා දෙන්න දෙනවා. රුපියල් 50000ක් දෙනවා වෘද්ධකින් ගෙවන්න. එතකොට අපේ ආසනේ කීප දෙනෙක් මං ඇහුවා එන්න කියලා කිව්වා. මේ 50000 මොකද කරන්නේ? ඔබතුමත් හිටගෙන වහගෙන ඉන්නව නේද? ඔව් 50000 මොකද කරන්නේ? ඒගොල්ලෝ කිව්වා මං කව ණය වෙලා හැම තියනද? ඔව් ණය වෙලා තියනවා. කීයක් ණය වෙලා තියනවද? 30000ක් කරන් තියනවා 10% පොලියට. 3000ක් මාසෙකට දෙන්න ඕන. මං ඔහුට උපදෙස් දුන්නා ව්‍යාපාරයක් පටන් ගන්න එපා. 30000 ගෙවලා දාන්නකො. 20000 ඉතුරු කරගන්නකො. 20000න් අපි වැඩක් කරගෙන ඊට පස්සේ යන්න මොකද 3000ක් ඉතුරු වෙනවා යාට. ඔව් අවුරුද්දකින් පස්සේ තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් මේවා සමාජ දැක්ම විවිධ කෝණවල වලින් බලලා තමයි අපි උත්තර සපයන්න ඕනේ. ඔව්. අහන්න. හැබැයි මේ 50000ට 104ක පොලියක් අය කරනවා. ඇයි ඒ අවුරුද්දකට පස්සේද? හරි අවුරුද්දකට පස්සේ හරි. පස්සේනේ පොඩ්ඩක් ඉන්නකෝ. නෑයි ඇයි කියලා මං අහන්නේ. ඉන්නකෝ දැන් ඔබතුමා බැංකුවකට ගිහිල්ලා බැංකුවකට ගිහිල්ලා බැංකුවෙන් ලෝන් එකක් ගත්තම බැංකුව කොහෙන්ද ලෝන් එක දෙන්නේ? ඉතිරි කිරීම් අරගෙන ඊට වඩා වැඩි ගානකට අපිට දෙනවා. ඉතින් මේ මූලධර්මයේ ඕකනේ. මේ නිකන් සල් එහෙම සල්ලි අච්චු ගහන්න පුළුවන් නම් හාරලා ගන්න පුළුවන් නම් මේකකින් වගේ මොකෙන්ද මේ පතලකින් වගේ නිකන් දෙන්න පුළුවන්. නිකන් දෙන්න පුළුවන් කිසි දෙයක් නැහැ. නිකන් දෙන්න පුළුවන් ආදරේ පමණයි. වෙන කිසි දෙයක් නැහැ. ඊළඟට සෙනෙහසක් දෙන්න පුළුවන්. තේරුණාද? ආදරයයි සෙනෙහසයි දෙන්න පුළුවන් නම් ඒක තමයි නිකන් දෙන්න පුළුවන්. වෙන මොනවද දෙන්න පුළුවන්? දැන් ඔබතුමා පොඩි වැරද්දක් කරලා දිනවා. තාත්තා මරපේක හරියට හොයලා නැහැ. හොයන්න මම පත්තරවලු දැක්කා. ඇයි ඇයි එතන ඉක්මනට සුද්ධ කෙරුවේ? ඇයි සුද්ධ කෙරුවේ? කවුද කෙරුවේ? මොකද්ද මේ චෝමනාව? ඒ අයිසක මනුස්සයා මරලා දැම්මේ කවුද? හොයන්න. ඒක හොයලා ගන්ද නායකයා වෙන්න. එතන නායකයා වෙන්න එපා. ඔයාගෙන යන්න ඕන. හැබැයි කොච්චර කල් ගියාද? ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබුණානේ කොච්චර කල් ගියාද? ඒක හොයන්න. මමත් හොයනවා විජය කුමාරතුංග මැරුවේ කවුද කියන එක. ඒකත් අපි හොයනවා. මොකද අපි ඒක අපේ යුතුයකමක් විතර අපි දකින්න. ඉතින් මම කියන්න කැමති එහෙමනම් ඉතින් 250000 පොලිය නැති දෙන්න නම් කළු සල්ලි තියෙන්න ඕන. දෙනවා 250000ක් නෙමෙයි කෝටි දෙකමාරක් අදහස් දෙනවා පොලියක් නැතුව ජීවත් වෙන්න. එහෙම හිතාගන්න. අදහස් දෙනවා. මෙහෙම හිතන්න කොහේ නා? ඉන්න තොගපිට මෙහෙම හිතන්න. ඔයාගෙන් මම අහන්නද ප්‍රශ්නයක් එනවා. දැන් මේ සංවාදයකට එන්නේ හොඳ නෑ මේ. හත්වෙනි පැය වගේ. සටන ව්‍යාපාරේ වගේ. හත්වෙනි පැය තනියම එක සටන. දැන් මම අහනවා මම දෙනවා ඔයාලට ඩොලර් 1000ක 10 කොලයක්. 1000ක්. ඩොලර් 10 කොලෙන් අහනවා. උඹට මොකද්ද පොඩ්ඩක් 1000ක තියෙනවා. බයෙන් දෙපා. 10ෙන් අහනවා මොකද කරන්න කියලා. එයාට කියන්න පුළුවන්ද? බෑ. ඩොලර් 10ක 10ට කතන්න බෑ. සල්ලි වල නෙමෙයි අදහස් දෙන්නේ. සල්ලි වල නෙමෙයි අදහස් ඉන්නේ. අදහස් වලයි සල්ලි තියෙන්නේ. ඉගෙන ගන්නකො මම කියන්නත්. නායකතුමා ඉගෙන ගන්නකො. අදහස් වල සල්ලි තියෙන්නේ. කාමයේ තින්නේ අදහස් වල. සල්ලි වල නෙමෙයි. යා පසෙල්. ඉතින් මෙව. ඉතින් මම කියන්නේ මේක තමයි ඇත්ත தත්ති. ඉතින් පූර්ණ කාලෙම සමාජය වෙනස් වෙනවා. දැන් එක තමයි මම මේ ත්‍රිවිල් ප්‍රශ්නේ දැක්ක අපරාධ මේ තරුණ කොල්ලු ටික නිකට අතේ තියාගෙන ඉන්න මං කිය කෝටි දෙකමාරක අදහස් දෙනවා කියලා. ඉතින් අපි මේක ඒකාබද්ධ කරලා තියෙනවා. ඊළඟට බලන්නකො දැන් මේක තියෙන ලොකුම වාසිය මම දකින්නේ මේ කාන්තාශ්‍රමයේ. ඉස්සර කාන්තාශ්‍රමයට වටිනාකමක් තිබුණ නැහැනේ. ඒගොල්ලෝ ළමයින්ව හොදනවා ළමයින්ව නාවනවා. ඔව් ඉන්නකො ළමයි එක කරන්න ඕනා.
නමුත් කාන්තාවන්ටත් යමක් කරන්න පුළුවන්නේ. ගෙදර ඉඳගෙන සුවන් රැකියාවක් කරන්න පුළුවන්නේ. මහත්තර අත්තලක් දෙන්න පුළුවන්නේ. පවුලට ශක්තියක් දෙන්න පුළුවන්නේ. ඒ ශක්තියක් දෙන්න කෝ අරමුදලක් තිබුණා. අරමුදල අපි දෙනවා. එතකොට ඒගොල්ලොත් නිෂ්පාදන ක්‍රියාවලියට එනවනේ. ඒගොල්ලෝ ගෙදර ඉඳලා සුරතල් මසුන් ටිකක් ඇති කරගන්න. ඇති කරගත්තම කීයක් ප්‍රයෝජන වෙනවද? ගප්පියක් රුපියල් 30යි. හිතන්න. ඔව් රුපියල් 30යි. එක්ස්පෝට් කරනවා. සුරතල් මසුන්. ආ? ඔව් ඇසිත්තු කියන්නේ ඇහැට පේන්නේ නැති දා ඇඟිල්ලු කියන්නේ මෙච්චර දිග එකක්. ඉතින් ඇසිත්ත ඇඟිල්ල කරන්නත් පුළුවන්. තේරෙනවද? ගප්පිය හැම තමයි. ඉතින් අපි මේ විශ්වවිද්‍යාල තුමිට කාන්තා ශ්‍රමය ඉස්සරහ කරලා තියෙනවා. ඉස්ස ආ? මොනවාද? ඔබතුමාගේ සංකල්පය ඔබතුමා නායකයා වුණේ කොහොමද? දරු ඇමෙත්තුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා. දැන් කවුරුත් නැද්ද මම පොඩ්ඩක් දෙන්න කතා. නෑ. දැන් ඔබතුමා කතිකේන් ඉන්නව ඇමෙත්තුමා. කව තව එක්කෙනා ඉන්න අපේ. නෑ තව කතිකේව ඉන්නව ඇමෙත්තුමා. ඇමෙත්තුමේ පමණයි. හයමාර හයමාර වෙනකම් පොඩ්ඩක් ඉඳලා කියන්න අපේ මේ මෙතන ඉන්න වැඩ කරන කට්ටියටත් හොඳයි කියලා. අදිටටත් හොඳයි මේ අපරාධ අහිංසක සේවකයෝ. आर्थिक शक्ति आवा ඊළඟට යුද්ධයට බඳවගත්ත අපි සොල්දාදු මැරුණා හැම ගමකම කනත්තක් තියෙනවා මේක දැක්කම කනගාටු වෙනවා ජනාධිපතිතුමා තමයි යුද්ධය අවසන් කරලා දුන්නේ ඉවර කරලා දුන්නේ නමුත් ඒ ඒ ඒ බැඳිච්ච නිසා ගමේ කඩ ඇරුණා ගෘහ ආර්ථිකය අතර වැඩි වුණා ඊළඟට දැනීම ආවා විනයත් ආවා මේ පැත්තේ තවත් ප්‍රශ්න ඇති වුණා මොන ප්‍රශ්න ඇති වුණත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගන්න ක්‍රියාමාර්ග अद सार्थक वेलतीना मोनवा नह किसला मोनवा कि संचारक बलांडो कि रटे प्रगति बला अभी इकते पलूना अरे बजट टूरिस्ट आवा मोन टूरिस्ट आवा इलाट कौन पैकेज बैकपैक बैटिल अभी हूंगा देवल अभी कर पशु संपत्ता से दम बल किरी किरी निष्पादने अभी दंग हल कर लीन इतनी मैं बैसल राजपक्ष महात्म्या महात्म्या तेवागेम ओ इलांगट बैसल राजपक्ष महात्म्या तपे जनाधिपत अमितुमा दिन्ना मागे हदवात्तिक होरगं कर लीन दिव्य नगुमे हदवात्त कोहमद होरगं कर लीन बलन දෙදාස් දහතුනේ ලක්ෂයක් ඒකක ගෘහ ආර්ථික දෙවෙනි අදියරේ 210,000ක් ගෘහ ආර්ථිකයේ මිනිසුන්ගේ ආර්ථික ගෘහ ආර්ථිකයේ මිනිසුන්ගේ හදවත් ඉතර ඒ කියන්නේ මේ මිනිසුන් හදවත ලං වෙලා තියෙනවා 210,000 පළවෙනි 2003 2011 තුන්වෙනි අවුරුද්දේ ඉලක්කය ගෘහ ආර්ථික ඒකක ලක්ෂයක් දෙවෙනි අදියරේ ඉලක්ක 210,000ක් තෙවෙනි අදියරේ 250,000ක් සිවෙනි අදියරේ 105,000ක් තුංගන පස්සේ අධියරේ 25 ලක්ෂ වතුර මොකටද ඉස්සරහට ඉස්සරහට ඉන්න කියන්නේ වතුර මෝටර දෙන්නේ කෘෂි කර්මයට මුළු රටනම විදුලිය 1,20,000ක් කිලෝමීටර 1,25,000ක් පාරවල් ටික හදලා දැන් 97%ක් විදුලිය දීලා තියෙනවා හැමෝටම ටැප්පෝට පානීය ජලය හැමෝටම ලැබෙනවා බය වෙන්න එපා ලැබෙනවා ලැබෙනවා දැන් අවසන් කරන්න ගරු ඇමිත්තුමා මොනවද कृषिकार्मिक निशाने आसनिक हेवी मेटल्स वैडी कृषिकार्मिक देवल दाल एक हेतु अभी दिन पोरसाधर उन्होंने वैडी यूनिट्स गाने वैडी पाच करना अभी यूनिट्स विन रटवल संसंधनात्मक बलादी अभी यूनिट्स एक पहल वग्दान विन रटवल हेटा हेत्ता बुद्धुमल उपदेश दिन बुद्धुमल पवर बाल बुद्धुमल गील पंचल पल्ल बेदन गंकी अंडक मिचर प्रमाण दी अड़कल दिंडक समाजसेवे कर නැත්නම් අපි අමාත්‍යන් සර බැඳෙන්න උපදේශකෙක් වශයෙන්. උතුරු මට අරින්න පුළුවන් නේ හැමතැනටම. ගිහිම කරලා දෙන්නම් කියලා.
මෙතන පාරෙන් පස්සේ බුලුවා විස්තරයක්. ඉතින් මම කියන්නේ තමුන්වහන්සේ මේ ගරු මුලාසුන මන්ත්‍රීතුමනි මෙතුමාගේ තර්ක විතර්ක ගැන කියන්න වෙලාවක් නැහැ. නමුත් අද බොහොම හොඳ වැඩපිළිවෙලක් හදලා තිනවා. විශේෂයෙන්ම අද දිවිනගුම කියන එකෙන් අර සමුද්ධි කියන සමුද්ධිලාභිය කියන කතන්දරයට වඩා ටිකක් උඩට පඩිපෙලක් ගිහිල්ලා නම්බුවක් තියාගෙන යමක් කරලා දෙන්න පුළුවන්. ඉස්සෙල්ලම මුලිම මුල්ම දේ තමයි අදාස් කොච්චර තිබුණත් කැපිටල් එක නැහැනේ. කැපිටල් එකට අතක් දෙනෝ නම් කාටද නැගිටින්න බැරි? කාටද බැරි? ඔබටත් ඔබතුමාට දිවි නැගුම පැතුම දිව්‍ය ප්‍රාර්ථනාවල් නැග්ගා ගැනීම තමයි දිවි නැගීමෙන් කරන්නේ. ප්‍රාර්ථනාවල් හැංගිලා තියෙනවා. තේරෙනවා? කෙනෙක් ආදරය ගැන හිතුවොත් ආදරය ලැබෙනවා. කලාව ගැන හිතුවොත් කලාව ලැබෙනවා. නායකත්වයේ ගන්න ලැබුණොත් කොහොම රනිල පරාද කරලා හරි එකට ගන්න හිතෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරන දේවල් තමයි ලැබෙන්නේ. ඔව්. ඒ නිසා ඔබතුමාටත් එතනට කිට් වෙන්න වෙලා තියෙනවා. කිට්ුවට ඇවිල්ලා වෙන්න තියෙනවා. නමුත් ඔබතුමා නිසා කලගිරිච්ච විශාල පිරිසක් ඉන්නවා. අද එතුමාને අර කෝට් ඇඳගෙන ඉන්න කෙනෙක් ඉන්නව එතුමත් නද නැහැ. ඉතින් කෙසේ වෙතත් අපි මතක් කරන්න ඕන අපේ ආණ්ඩුව වටන්න බෑ. පේනවා ලැබෙන පාරක්. ඒක හරි හරි ප්‍රශ්න නැගී සම්මත කරගත්තද? අය පෙරදුනත් ප්‍රශ්න නැහැ. හිටපු වැට බෑ. අයින් වෙච්චාට බෑ. ජනාධිපතිතුමාගේ සංකල්ප වලට බද්ධ වෙන්න වෙයි කියලා ප්‍රාර්ථනා කරමි. ඔය නිකන් නිකරුණේ අර ත්‍රිවිල් කට්ටිය මේ තරුණ කාලේ කාර්යයක් එනකම් මෙහෙම බලා අද්දක තියාගන්න නැතුව ඉන්න නැතුව තමුන්වන්සලත් කල්පනා කරලා බලලා අපේ අර දක්ෂ ඇමතිවරු දෙදෙනෙක් ඉන්නවා. කාන්තාව දෙන්නෙක් මෙතන, පෛත්‍රා මැතිණිය, සුමේදා ජයසේන මැතිණිය. ඉතින් බලන්න කොච්චරද කියලා. එයාත් එක්ක සම්බන්ධ වෙලා අපේ ආණ්ඩුවට සපෝට් එකක් දෙන්න. Thank you.